හිටපු අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඇකඩමිය ආරම්භ කෙරුණේ දේශපාලන විද්‍යාව නායකත්වයේ සංවිධානය පරිපාලනයේ වැනි මාතෘකා ඔස්සේ පාක්ෂිකයන්ට දැනුම සහ පුහුණුව ලබා දීම මෙම ඇකඩමියේ පරමාර්ථයයි නායකත්ව ඇකඩමිය ආරම්භ කිරීමේ අවස්ථාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම ඒකාබද්ධ සංවිධානවල නියෝජිතින් සහ තරුණ ක්‍රියාකාරීන් රැසක් එක් වුණා මෙම ඇකඩමිය මගින් පැවැත් වූ වැඩමුළුවට එක් වූ පිරිසට සාධකපත් ප්‍රදානයක්ද මෙහිදී සිදු වුණා වෙනී ලීඩර්ෂිප් ඇකඩමි එකක් ආරම්භ කිරීම හොඳ සංකල්පයක්. නායකයන් වුණාම අවදානම බාර ගන්න වෙනවා. අභියෝග බාර ගන්න වෙනවා. අභියෝග බාර ගන්න බැරි නම් නායකින් නෙවෙයි. දැන් පාර්ලිමේන්තුව දකින්නෝනේ දුන්න දේත් ගත්තේ. අභියෝග බාර ගන්න බෑ. ඉතින් ඒක නිසා මම හිතනවා දේශපාලන දැනුවත් වීම, දේශපාලන විද්‍යාව විතරක් නෙවෙයි ප්‍රායෝගිකව අපි අත්විඳින දේ, ඡන්දදායකයක් අතරෙන් ගහලා ගන්න මතය වෙනත් ආකාරයකින් වෙනස් කිරීමට දරන ප්‍රයත්න ඉතිහාසය තුලම අපි දැක්කා. මෙවරත් අපි දැක්කා. අපිට පුළුවන්කම තියෙනවා මේ ඇකඩමිය හරහා රැකියා සූදානම ඇති කරලා දෙන්න. දැන් මේ මොහොතේ විදේශ රටවල විශාල ඉල්ලුමක් තියෙනවා. ඇයි අපිට බැරි අපේ පාක්ෂිකයන්ට ජපන් භාෂාව උගන්වන්න, චීන භාෂාව උගන්වන්න, ඉංග්‍රීසි භාෂාව උගන්වන්න? දැනටම ඇත්තටම අපේ මහාචාර්යවරු කීප දෙනෙක් අපිට පොරොන්දු වෙලා තියෙනවා මේකේ පාලක සභාවට එන්න. එතකොට මේක පාලක සභාවක් මගින් පාලනය වෙන්නේ. මේක ඇත්තටම සැබෑ මුහුණුවර දේශපාලන විතරක් නෙමෙයි. මීට අවුරුදු කිහිපයකට පෙර ලෝකයේ අංක 1 ආර්ථිකය ඇමරිකාව, 2 ජපානය, දැන් චීනය. 2022 දී ඇමරිකාවේ ආර්ථික උත්පාදනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 24, චීනයේ 14ක් 15ක් පමණ. 2040 වන විට හෝ ඊට පෙර චීනය ඇමරිකාව පසු කර යනවා ආර්ථික බලය ලෙස. මේක නතර කරන්න බලවතුන්ට ඕන. මේක තමයි තිත්ත ඇත්ත. මෙන්න මේ බලතරගයට ශ්‍රී ලංකාව නැමැති අක්ටිෂ ශේවදගත් මර්මස්ථානයක පිහිටි රට ඔවුන්ට කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. මෙන්න මේ දේශපාලන අභියෝගය තේරුම්ගෙන කළමනාකරණය කළ හැකි නායකත්වයක් අපට තිබිය යුතුයි.